මම දැන් ඉන්නේ කුරුණෑගල වැව රවුමේ. කුරුණෑගල වැව ඉතාම සුන්දර තැනක්. ඒ වගේම ඇතුගල යවට හරිම සුන්දරයි. ඉතින් මේ සුන්දරත්වය, කුරුණෑගල සුන්දරත්වය වැඩි දියුණු කරන්න බව්බව් සංවිධානයයි Wait for Future අපි එකතු වෙලා වීදි සුනකයන්ගෙන් තොර නගරයක් ඇතුගල්පුරයක් වෙනුවෙන් වැඩසටහනක් ගිය වසරේ මාර්තු මාසෙදී ආරම්භ කරා. ඉතින් මේ වැඩසටහන ඉතාම සාර්ථකව සිදු කරලා පළවෙනි අදියර, අද අපි ඒකේ දෙවැනි අදියර ආරම්භ කරා. ඔයාලා දන්නවා වීදි සුනකයෝ අපි කරදරයක් කියලා හිතුවට පාර දිගට දකින සත්තු. අපේ රිය අනතුරු වලට එක්තරා හේතුවක් වුණාට මේ වීදි සුනකයෝ කාත් කවුරුත් නැතුව අසරණ වෙලා, ලෙඩ වෙලා, තුවාල වෙලා, කණ්ඩත් නැතුව පාරවල් වල ඉන්න මේ සත්තුන්ට කිසිම කැමැත්තක් නැහැ. මිනිස්සුන්ගේම වැරද්දෙන් පාරට වැටිච්ච මේ සත්තු ටික නැවතත් සත්තුන්ට ආදරය කරලා කරන මිනිස්සු එකට ඒ වැරද්ද නිවැරදි කරගන්න කරන උත්සාහයක් තමයි අපි මේ ඇතුගල්පුරෙන් කරන්නේ. මේකේ විශේෂත්වයක්ත් තියෙනවා. මොකද මෙච්චර කාලෙකට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේම නගර සභා, සත්ව සුපසාධන සංවිධාන, පශු වෛද්‍ය සංවිධාන එකතු වෙලා කවදාවත් එකට එකතු වෙලා වැඩසටහනක් කරලා නැහැ. ඒතර මේ වතාවේ තමයි ලංකාවේ පළවෙනි වතාවට සියලු පාර්ශවයන් එකට එකතු වෙලා ඒකාබද්ධ වැඩසටහනක් මේ සදහන කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ජලබීතිකාව අපිට තුරන් කරන්න, මේ වගේම ජලබීතිකාව එක්තරා හේතුවක් වන සුනක ගහණයත් අපිට පාලනය කරන්න පුළුවන්. ඒක ඉච්චර අමාරු වැඩක් නෙමෙයි. මෙච්චර කාලයක් අබැරි වෙලා තියෙන්නේ ලංකාවේ මෙන්න මේ මම කලින් කිව්ව පාර්ශවයන් එකට එකතු වෙලා වැඩ නොකරපු එක. ඉතින් අපි කුරුණෑගල ඇතුගල්පුරෙන් අපි මේක කරලා පෙන්නනවා. හැම පාර්ශවයක් එකට එකතු වෙලා වැඩක් කරනවා නම් ඉතාම සාර්ථකව මේ වැඩසටහන කරන්න පුළුවන් කියන්නේ. ඉතින් හෙට දවසේ, හෙට අගෝස්තු මාසේ 31 වෙනිදා වගේම අනිද්දා සැප්තැම්බර් 1 වෙනිදා අපි පැය 48ක වැඩසටහනක් අනුරාධපුරේ කරනවා, අනුරාධපුරේ එලිමහන් රංගපීඨයේ. ඇයි අපි පැය 48ක වැඩසටහනක් කරන්නේ? මොකද ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට සමහර සුනකයෝ එළියට ඉන්නේ රැට. අපි දවල්ට යයිලා වල්ලා ගන්න ගියත් ඒගොල්ලන්ට මන්ද සත්කම් කරන්න ජලබීතිකාල් නම් දෙන්නේ ඒගොල්ලෝ එළියට ඉන්නේ රාත්‍රියට. ඊයස අපි සැලසුම් කරලා තියෙනවා රාත්‍රී කාලයේ වැඩ කරන්න. ඒ වගේම අපි සැලසුම් කරලා තියෙනවා විශේෂයෙන්ම සමහර රැකියාවලට යන අයගේ අපිට ඉල්ලීමක් තියෙනවා. ඒගොල්ලන්ට විදිහක් නැහැ ඇත්තටම ගේන්න දවල් කාලේ කියලා. ඒ කාරණා දෙක නිසාම අපි මේ වැඩසටහන කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වැඩසටහන සංවිධානය කරන්නේ, ගොඩක් දේවල් කරන්නේ බව්බව් සත්ව සුබසාන සංවිධානයේ. ඇතර මම දකින විශේෂත්වය ඒගොල්ලෝ ගාව ගොඩක් තරුණ පිරිසක් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්න වොලන්ටියර්ස්ලා විදිහට. ඒගොල්ලන්ගේ හයිය මේ වැඩසටහන ඉතාම වැදගත්. ඒ වගේම ඒගොල්ලන්ව මෙහෙවමින් ඒකේ මූලිකත්වය ගන්නේ බව්බව් සංවිධානයේ නායක ගිහාන් සහෝදරයා. ඉතින් ඇත්තටම අන්න ඒ නිසා අපිට ඉතා හොඳ අත්දැකීමක් වෙයි හෙට දවසේ. හිතයි අනිද්දායි කරන පැය 48ක නොනිදන නොනවතින පැය 48 සත්ව සායනය. ඉතින් ඔයාලත් ඉන්න, ඔයාලත් ඇවිල්ලා ඔබලගේ සත්තු අරන් එන්න. අපි වඳ සැත්කම්, ජලබීතිකා එන්නත් වගේම සියලු රෝග සඳහා ප්‍රතිකාර හෙට කරනවා. ඉතින් අපිට මේකට හයිය දෙන්නේ නගර සභාව. නගර සභාවේ සංවිධානයේ අපිට ගොඩක්ම වැදගත් සංවිධාන ශක්තිය ඒගොල්ලොන් දෙන අපිට දය දිරිමත් කිරීම. ඒ වගේම අපි ඉතාමගේ කරනවා සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. එතකොට විශේෂයෙන්ම සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය BCS පෙරේරා මහත්මයා, ඒ කියන්නේ පළාත් අධ්‍යක්ෂකතුමා, ඒතුමා
මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි සමග කතා කරමින් අපි වැඩසටහන් වලට ඇවිල්ලා ඒක ගැන බලමින් උපදෙස් ලබා දෙමින් කරන මේ අවශ්‍යතාවයේ තීරුම් අරගෙන එතුමා කරන අපිට ධෛර්යමත් කිරීම අපිට ඉතාම ශක්තියක්. ඉතින් මේ රට ගොඩනගන්න අමාරු නෑ. එකම දේ අපි කිනක හරියට තීරුම් අරගෙන එකා වගේ වැඩ කරන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඔන්න ජලබීතිකාවට තිතක් තියන්න ඒකාබද්ධ වැඩසටහන අපි පටන් ගත්තා. ඔයාලා ඔක්කොම හෙට දවසේ මේ එලිමා කුරුණෑගල එලිමහ රංගපීඨයේ ඔයාලගේ සතු අරගෙන එන්න අපි සූදානම් සතුන්ව බලා ගන්නවා.